මිනිස්සු ජීවිතේ බය වෙන ලොකුම කාරණාවක් තියෙනවා. ඒ තමයි ප්‍රතික්ෂේප වීම. ගොඩක් අය ප්‍රතික්ෂේප වෙන්න හරිම අකමැති, හරිම බයයි. ඒ වගේම ප්‍රතික්ෂේප වීමක් දරා ගන්න මිනිස්සු හරිම අකමැති. ඒ වගේම තමයි මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නත් හරි අකමැති. ප්‍රතික්ෂේප කරන්න සමහර විට පුද්ගලයෙක් වෙන්න පුළුවන් සමහර විට අවස්ථාවක් වෙන්න පුළුවන් සමහර විට ඔබ වඩාත් ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට ඔබ ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රතික්ෂේප කරන්න හරිම බයයි ඒකට හේතුව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන එක ගැන ඕනවටත් වඩා එකෙනා හිතනවා හැබැයි ඔබ දන්නවද विष सहित पुद्गले प्रतिक्षेप कलोत् ओब हितनमट वडा मानसिक निदहासक शारीरिक निदहासक कायिक निदहासक ओबट अनिवार्यं लभेनवा मम एहेम कियन्ने अयि समहर वेलावट ओब सिटिन अंतर पुद्गल संबंधतावयन वल स्वरूपयन ओब दन्ने नति वेन्न पुलुवन् मे इन्ने विष सहित संबंधतावयक कियलवत् ओबट नोदनेन्न पुलुवन् एकट हेतुव तमयि ओबट नोदनीम ඔබව විශේෂිත සම්බන්ධතාවයන් වලට අරගෙන යන්නේ ඔබේ අම්මා වෙන්න පුළුවන් ඔබේ තාත්තා වෙන්න පුළුවන් ඔබ වඩාත් ආදරය කරන ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ළඟම හිතවත් යෙහෙළිය හෝ යාළුවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ නොහිතන ඔබේ ගුරුවරයා වෙන්න පුළුවන් මේ මොනම අවස්ථාවකවත් ඔබ හිතන්නේ නැහැ ඔබ ඉන්නේ විශේෂිත බැඳීමක කියලා ඒකට හේතුව තමයි ඔබ ගොඩක් වෙලාවට අපි අපෙන්ම ප්‍රශ්න කරනවා ඇයි මටම මෙහෙම දේවල් වෙන්නේ ඇයි මටම මේ වගේ මිනිස්සු හම්බ වෙන්නේ ඇයි මිනිස්සු මාව මෙච්චර පාවිච්චි කරන්නේ මිනිස්සු මට මේ තරම් දේවල් කරලත් මම මිනිස්සුන්ට කොයිතරම් හොඳ කරලත් ඇයි මිනිස්සු මාව පාවිච්චි කරන්නේ කියන ප්‍රශ්නය සමහර වෙලාවට ඔබ ඔබෙන් අනිවාර්යෙන් අහලා ඇති මේ ප්‍රශ්නය මම මගෙන් අහපු කාලයක් තිබුණා ඒ වෙලාවේ මට තේරුණේ අපිට සමහර දේවල් පාලනය කරන්න බැහැ හැබැයි අපිට පුළුවන් අපිව වෙනස් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනි විශේෂිත සම්බන්ධතාවයන් හඳුනගෙන ඒ සම්බන්ධතාවයන් ඍජුවම ප්‍රතික්ෂේප කරන්න ඒක කරන්න ටිකක් අමාරුයි හැබැයි ඒක කරන්න ඔබට පුළුවන් ඒක කරන්න නම් අනිවාර්යෙන් ඔබ මුලින් හඳුන ගන්න ඕන විශේෂිත සම්බන්ධතාවයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා සාමාන්‍ය හොඳ धनात्मक संबंधताव्यकदी निरंतरेन्म सिद्धवेन्ने एकिनेकाव पोषणे करगेनीम अनेकाट उदाव किरीम गरु करगेनीम अनेकागे हकियावा नगय किरीम ओब वेनुवेन मं इन्नवा कियला दनेन्न कियन एक हबै विषसहित संबंधताव्यान वल निरंतरेन्म वेन्ने ओबट नोदनिव ओबव पाविच्चि वेन एक समहार विट ओबट नोदनिम ओबे वटिनाकम एय विसिन नति करनवा ඔබට තියෙන අගය එය නැති කරනවා සමහර වෙලාවට ඔබේ ශක්තියින් වලට නැගිටින්න එය උදව් කරන්නේ නැහැ එය හැමනිතරම කියන්නේ ඔබට මේක කරන්න බෑ කියලා මෙන්න මේ වගේ ඔබව නිරන්තරයෙන් මානසිකව ශාරීරිකව පීඩාවට පත් කරන සම්බන්ධතාවයන් වල තමයි අපි විෂසහිත සම්බන්ධතාවයන් කියලා කියන්නේ දැන් මම කියන්නම් ඇයි ඔබටම නිරන්තරයෙන්ම මේ විශේෂිත සම්බන්ධතාවයන් තියෙන මිනිසුන් මුණ ගැහෙන්නේ කියලා. ඒකට එක හේතුවක් තමයි ඔබ හිතනවා ඔබ හරිම හොඳ කෙනෙක් කියලා. ඒකට හේතුව ඔබ හැමනිතරම හිතනවා ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නයකට මගේ ළඟ උත්තරයක් තියෙනවා. ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නයක් කවුරු මට මොන දේ කොහොම කරත් මට පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාවට අනුකූල වෙන විදිහට ඒයිගේ හිත රිදවන්නේ නැති විදිහට මගේ පැත්තෙන් දේවල් කරන්න මං ඒකට පුරුදු වෙලා ඉන්නවා ඔබ කොයිතරම් ඒ දේ කරන්න පුරුදු වෙලා ඉන්නවද කියනවා නම් ඔබට නොදැනීම එය ඔබේ භූමිකාවේ අංගයක් බවට පරිවර්තනය වෙනවා අනිවාර්යෙන්ම බාහිරින් ඉන්න මිනිස්සු ඔබ ඒ දේ කරයි කියන බලාපොරොත්තුවෙන් ඔබ වෙත ඇඟිල්ල දික් කරගෙන ඉන්නවා ඔබ වෙත අවධානයෙන් ඉන්නවා ඒ වගේ අවස්ථාවක ඔබ දන්නේ නැහැ ඔබ ඉන්නේ කොයිතරම් මානසික පීඩනයකද කායික පීඩනයකද කියලා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මිනිස්සු මම අර කතාව පටන් ගන්නෙදිම කිව්ව ප්‍රතික්ෂේප කරන්න හරි බයයි. ඒකට හේතුව තමයි සමහර අවස්ථාවන් වලදී අපි බයයි අපේ ජීවිතේ ලැබෙන අවස්ථාවන් නැති වෙයි කියලා.
අපිට අධ්‍යාපනික අවස්ථාවන් නැති වෙයි කියලා. අපිට රැකියාව ඇතුළතදී අපිට ඉස්සරහට යන්න බැරි වෙයි කියලා අපි හිතනවා. අපි අපිව විශ්වාස කරන්නේ නැති තැනකට එනවා. අපිට මේ දේ තනියම ගොඩනගා ගන්න පුළුවන්. අද අපි මේ ඉන්න තැනට හේතුව අපිම කියන එක අපි තැනකදී අමතක කරනවා. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී අපි අපේ වටිනාකම විශේෂහිත පුද්ගලයන්ට පවරනවා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම. ඉතින් එතනින් එහාට ඔබ විශ්වාස කරන්නෙත් නැහැ මං ඉන්නේ හරිම අපහසු ජීවත් වෙන්න අමාරු සම්බන්ධතාවයක කියලා. අන්න ඒ නිසා ඔබ නිතරම පසුතැවිලි වෙනවා. මම මේ වගේ සම්බන්ධතාවයක හිටියත් මේක තමයි මගේ ලැබීම, මේක තමයි මගේ උරුමය, මෙතනින් එහාට දෙයක් මට කරන්න නැහැ කියලා. ඒක තමයි ඔබ ඔබට දී ගන්න නරකම දඬුවම. ඔබට පුළුවන් වෙන්න ඕනි ඕනෑම අවස්ථාවක විශේෂිත සම්බන්ධතාවයක් නතර කරන්න සහ ප්‍රතික්ෂේප කරන්න. ඒකට තියෙන්න ඕන ඔබට හොඳ පෞරුෂයක්. ඒ පෞරුෂය ගොඩනගා ගන්න නම් ඔබට තියෙන්න ඕන හැකියාවන් කීපයක්. එකක් තමයි ඔබට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන හොඳ ආධ්‍යාත්මික වීරයක්, ආධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඕනි. මොකක්ද ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ? ඔබට තියෙන්න ඕනි හොඳ හදවතක්. ඒ වගේම ඔබ නිරන්තරයෙන්ම විශ්වයට යම්කිසි දෙයක් ලබා දෙනවා නම් ඒ දේ පෙරලා නැවත ඔබට ලැබෙනවා. ඒ නිසා නිතරම ධනාත්මක දේවල්, සුභවාදී දේවල් හොඳ ඔබ විශ්වයට ලබා දෙන්න, හොඳ හදවතකින් දේවල් කරන්න ඔබට පෙරලා ලැබෙන්නේ හොඳ දේම පමණයි. ඒ වගේම ඔබට අනිවාර්යයෙන්ම තියෙන උන ශාරීරික වීරියක්. සමහර අවස්ථාවන් වලදී අපි සමාජයට බයෙන් සමහර තීරණ ගන්න බය වෙනවා. තමගේ හැකියාවන් පිළිබඳව විශ්වාස කරන්න නැති මට්ටමකට එනවා. ඔබේ ශාරීරික ශක්තිය පිළිබඳව ඔබ ඔබටම ලංසු තියාගන්න වෙලාවල් එනවා. ඒ වෙලාවට අපි හැමනිතරම උත්සාහ කරනවා තව කෙනෙක්ගේ මාර්ගෙන් ගොඩ යන්න ඕන කියලා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ ඉන්නේ විශේෂිත සම්බන්ධතාවයක කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබ ශාරීරිකව ඔබ ශක්තිමත් නම්, වීරවන්ත නම් ඔබට අනිවාර්යෙන් පුළුවන් ඒ වගේ සම්බන්ධතාවයන් වලින් මිදෙන්න. ඊළඟට අනිවාර්යෙන්ම ඔබට තියෙනුන මානසික වීරයක්. මොකද්ද මානසික වීරයක් කියලා කියන්නේ? ඔබේ මනස ඉතාම ශක්තිමත් වෙන්න ඕන මේ වගේ ප්‍රතික්ෂේප කිරීමක් කිරීමටත්, ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ පෙරලා ඔබට ලැබෙන දේවල් ඉතාම දැඩි සිතකින් දරා ගන්න. එහෙම වුණොතින් විතරයි ඔබ මේතා බයෙන් ගන්න හිටපු තීරණය අරගෙන එතනින් එහාට ඔබ හිතනවටත් වඩා අතිසාර්ථක නිදහස් ජීවිතයකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම නිතරම ඔබේ මානසික ශක්තිය වර්ධනය කරගන්න මේ වගේ තීරණයක් ගන්න. ඒ වගේම ඔබට තියෙනවන සමාජීය වීරයක්. සමාජ වීරයක් කියලා කියන්නේ අපි නිතරම හරි බයයිනේ සමාජය අපිට මොනවා කියයිද, මේ වගේ තීරණයක් ගත්තට පස්සේ මිනිස්සු අපිව කොයි විදිහට ලේබල් කරයිද, මේ වගේ තීරණයක් ගත්තට පස්සේ මිනිස්සු මට මොන වගේ දෙයක් කියයිද, අපි හරියට හිතනවා සමාජය ගැන. හැබැයි මතක තියාගන්න මේක ඔබේ ජීවිතය නම්, විශේෂයිද මිනිසුන් එක්ක ජීවත් වෙන්නේ ඔබ නම්, සමාජය නෙවෙයි ඔබ පිළිබඳව තීරණය ගන්න ඕන ඔබ. ඒ නිසා හැමනිතරම උත්සාහ කරන්න ඕනි ඔබ ඔබ වෙනුවෙන් හොඳම තීරණය ගන්න. යම්කිසි අවස්ථාවක ඔබට එනවා නම් ප්‍රතික්ෂේප කරන අවස්ථාවක්, දෙයක්, පුද්ගලයෙක් හෝ ඕනෑම වටිනා දෙයක් ඔබට පුළුවන් වෙන්න ඕන ඒ ඔබට හානිකර දෙයක් බව තේරුම් ගත්තොත් ඒ දෙයින් නික්මිලා ගිහිල්ලා ඔබේ ජීවිතයේ හරිම තීරණය ගන්න. ඒ නිසා ජීවිත කාලෙම විශේෂිත සම්බන්ධතාවයන් එක්ක තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. ලැබෙන අවස්ථාව ප්‍රොවිෂන්ට ගන්න. ජීවිතේ ජීවත් වෙන අවස්ථාවල් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ඔබේ උපත. දෙවෙනි ජීවිතේ ආරම්භ වෙන්නේ ඇයි ඔබ මේ ජීවිතේ ලබා ගත්තේ, ඔබ ජීවත් වෙන්න හේතුව මොකක්ද කියලා තේරුම් ගත්ත දවසට. ඒ හේතුව තේරුම් ගන්න නම් බොහෝ අයට සිද්ධ වෙලා තිබුණා විශේෂිත සම්බන්ධතාවන් වලින් අයින් වෙන. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබ හිතන්න ඒ වගේම ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර විට ඔබ තව කෙනෙක්ට විශේෂිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබේ බැඳීම් වලින් ඔබ අනිත් අයව ආරක්ෂා කරන්න යන විදිහෙන්, අනිත් අයව සැක කරන්න යන විදිහෙන් ඔබ නොදැනුවත්වම තව කෙනෙක්ගේ ජීවිතයට විශේෂිත පුද්ගලයෙක් නම් ඔබට පුළුවන් දැන් ඉඳන් වෙනස් වෙන්න. ඔබ වෙනස් වෙන්න, ඔබ වෙනස් වෙන්න බය වෙන්න එපා. ඒ අනුව ඔබට පුළුවන් ඔබේ ජීවිතේ වටිනම පුද්ගලයෙක් එක්ක ඔබේ ජීවිතය ගත කරන්න. බොහොම ස්තුතියි.